කියන්න. ඔව් තායික දෙයක් තියෙනවා මගේ කලාවට අවතීන වෙලා සහ ඒක දැන හඳුන ගන්න මම Beauty Nail Spa Leading nail spa professionals since 2013 pampers you by creating that fabulous look you've always yearned for. Using the latest technologies under professionally qualified experts led by Jaya Samrasingha, our delicate craft illustrates absolute beauty. Now located at Colombo, Jaila, Vattala, Nigambo. 2024 සුමති සම්මාන උළෙලේ තවත් දක්ෂ එවැගේම තමයි හැඩකාර රංගන ශිල්පියක් මාතක එකතු වෙලා ඉන්න අපේ උමාලි අක්කා. ඉතින් ඔබ දන්නවා දුටු පමණින් දක්ෂ රංගන ශිල්පියක්. ඉතින් මම අහන්න කැමතියි මෙවර සුමති සම්මාන උළෙල ගැන ඔබ මොකද හිතන්නේ? මොකද ඔබ නාමික වෙලා තිබ්බා මේ සම්මාන උළෙලදී? ඔව් නිර්දේශ වෙලා තියෙනවා. පීත්‍රු ටෙලිනාට්‍ය ආනන්ද අබේනායක මහත්මයා අධ්‍යක්ෂණය කරපු නාමල් ජයසිංහ විසින් රචනා කරපු තිසර තුල්වන් කැමරාවට හසු කරගත්ත පීත්‍රු ටෙලිනාට්‍යයේ ගෞරවගේ චරිතයට තමයි ඒ නිර්දේශනාමය තියෙන්නේ හොඳම නිළිය කියන අංශයෙන්. මේ මට නිර්දේශනාමයක් තියෙන තුන්වෙනි වතාව. මීට කලින් දවතාවක් ලැබිලා තියෙනවා සහ සම්මානත් හිමි වෙලා තියෙනවා. මෙහෙමයි හැම ජූරියකම يعني ජූරියක් වෙනස් වෙනවා සහ ඒ අය බලන ආකාර වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා අපිට ඒ දෙන ඕනම දෙයක් සාධාරණයි කියලා කියන තැනින් තමයි අපිට පිළිගන්න වෙන්නේ. ඉතින් සම්මාන උළෙලකට එන හැම අවස්ථාවකදීම මම හැමදාම කියන්නේ ඇත්තටම උද්‍යෝගයේ වැඩියෙන් තියෙන්නේ මේ අපි එකිනෙකා වැඩ කරන පිරිස හමු වෙන්න, දැක බලා ගන්න, කතා බහ කරන්න, තොරතුරු බෙදා ගන්න ලැබෙන අවස්ථාව නිසා. ඒ වගේම ඇත්තටම ශාස්ත්‍රීයක උනන්දුවෙන් අවංකව කැපවලා වැඩ කරන්නේ කවුද කියන එක අපි දන්නවා. එතකොට ඒ අයව දැක්කහම ඒ අය නිර්දේශ වුණත් නොවුණත් ඒගොල්ලන්ව ඇගීමට ලක් වෙනවා නම් ඇත්තටම ඒක හිතට ලොකු සතුටක්. ඉතින් ඒ සතුටත් බෙදා ගන්න එක තමයි ඉතින් අදත් ආවේ. ඉතින් ඒ සතුට තුලයි ඔබේ ජයග්‍රහණය තිබෙන්නේ. මොකද අපි දන්නවා ඔබ දක්ෂයි. වගේම තමයි රටක් ලෝකයක් පිළිගත් රංගන ශිල්පිනියක්. ඒ දක්ෂකමේ හැඩකාරකමේ කටකාරකමේ වැඩකාරකම අපි දැකලා තිනවා. මං අහන්නකම මේ ඉදිරි වැඩ කටයුතු කොහොමද? පීත්‍රු ටෙලිනාට්‍ය රූගත කිරීම ඉවර කළා විකාශය වුණේ 2022 දී. ඊට පස්සේ මං ආර්ය රත්න අතුගල මහත්මයා එක්ක මහාචාර්යතුමත් එක්ක ටෙලිනාට්‍ය එක වැඩ කළා. හැබැයි ඒක තාම අපිට දැක බලා ගන්න හම්බුන්නේ නැහැ. ඒ රුගත කිරීමෙන් අවුරුදු දෙකකට පස්සේ මම නාමල් නිලංක නාමල් උඩුගම එක්ක එකතු වෙලා කට්ටියක් ගොඩක්ම මේ වේදිකා නාට්‍ය එක්ක එහෙම භාවිතයක සහ එහෙම අභ්‍යාසයක නිරත වෙලා ඉන්න තරුණ ළමයි පිරිසක් එක්ක මට වැඩ කරන්න හම්බ වෙනවා. ඒක අපි දැන් පටන්ගෙන කටයුතු කෙරීගෙන යනවා. ඊට අමතරව ගිය අවුරුද්දේම මම වැඩිපුර කාලය යෙදුවේ රාජිත දිසානායක මහත්මයාත් එක්ක ඔහුගේ නාට්‍ය කණ්ඩායමේ ඒ නාට්‍ය ශෛලිය පුහුණු වෙන ගමන් ඒ වේදිකාවේ අභ්‍යාසයේ නිරත වෙමින් නිෂ්පාදන දෙකක මට වැඩ කරන්න හම්බලා තියෙනවා. ඉදිරියටත් ඒ කටයුතු එහෙමයි. ඊට අමතරව චිත්‍රපට කීපයකට දායක වුණා. ඒවා තිරගත වෙනකම් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතු හැමම කරගෙන යනවා. ඉතින් ඔව තමයි. ඉතින් අභ්‍යාසයෙන් ලබාගත යුතුම දෙයක්. කතරම් උඩට ගියත් අභ්‍යාසය ලෙසම ලබා ගැනීමට ඇය වෙර දරනවා. ඉතින් අපි සුපතනක් කියන්න. ඔව් තායික දෙයක් තියෙනවා. මගේ කලාවට අවතීන වෙලා සහ ඒක දැන හඳුන ගන්න මම පොත්පත් කියවන්නේ උඩ රට නර්තනය කියන ශිල්පයේ ආශ්‍රයෙන්. ඉතින් අවුරුදු 20කට පස්සේ කලෙලි බහල අවුරුදු 20කට පස්සේ ඒ කලෙලි බහපු කණ්ඩායමේ තුන්දෙනෙක් එක්ක වෙලා ජූලි මාසේ ලයිනල් පෙන්ට් රංගශාලාවේදී ශාස්ත්‍රීය නර්තනය ආශ්‍රයෙන් අපි ප්‍රසංගයක් පවත්වන්න මේ දවස්වල පුරුදු පුහුණු වෙමින් ඉන්නවා. ඉතින් ඒකත් මට සුවිශේෂී කාරණාවක් මේ අවුරුද්දේ. ගායනය, රංගනය, නර්තනය කැටි කරගෙන තව තවත් ඉදිරියට යන්න ඇයගේ දක්ෂතාවන් පෙන්වන්න අපි සුබතනක්කේ. ජයවින් ජයම වේවා. බොහොම ස්තුතියි. ජය වේවා.